ශ්‍රීකම් ලිඛිතාවේ ඊනෝ තමයි හරියන්නේ තත්පර 6න් ක්‍රියා කිරීම ආරම්භයි ඊනෝ නොනවති ජීවිතේ විඳින්න චිකන් රසට වෙජිටබල් හදන්න මිස්ඩ් කෝල් එකක් දෙන්න බලත් ඇත්තටම පිස්සු බං ගෙදර කියලා හොඳට පාඩම් කරන්න පුළුවන් කම තියෙන මොකටද මේ ලයිබ්‍රරි ගන්න යන්නේ ඇත ගේ බං කෙල්ල කෙන්නේ කිව නේද සුලෝයි කෙල්ල බං ලයිබ්‍රරි යනවා තමං තමුසෙලා නේ මේ කෙල්ල බං ලයිබ්‍රරි ගියේ ඇයි මතක නැන්ද Kamu salah sini loh, aku mau ketemu lebih selang kering. Berapa? Selang keran deh. Oh dia aku selang keran lagi. Ini lama lagi padang keran. Mama gini potak kia mana? Ani tiga ekem berarti ada nenek ni. Berarti honda tak kita pelah padang kan di bulan ini. Ani tiga muka tu bang bi me jiwi tu. Tengar kalin dos tiga nari kan padang keran ayel beli. Lepas campus gini hilal, tengah ayat padang keran. Mak nan tiarin nenek kal di kira. Ini betul ayu. තමුසල වගේ මේ බෙරයක් අල්ලගෙන දඩින් දඩින් ගා තඩි බබයි නැහැ අපි මේක මේ මිනිසුන්ගේ ජීවිතයත් එක්ක තියෙන වගකීමක් අපි ඒක හරියට කරන්න ඕනේ නිකන් හිතනවාකෝ විභාගේ ෆේල් වුණොත් එහෙම තව අවුරුදු 7 8ක් මට ඉන්න වෙනවා තමුසලට තමයි මට වීදම් කරන්න එන්නේ ආ මම බඩ කිව්වා කියලා හිතාගෙන ඉන්න හරි අනිත් එක ඔබ හිතන් ඉන්න අපි මේ බෙරවලට දඩින් බිඩින් ගාලා කෙල්නවා කියලාද යකෝ සංගීතය කියන්නේ උඹලව ඉගෙන ගන්නවා වගේ අමාරු විෂයක් ඒක ලේසි නෑ දාංකෝ මම තමයි ප්‍රයිවට් කැම්පස් එකකට හරි ගිහලා ඩිග්‍රියක් කරනවා එතකොට උඹලා හැමෝටම තේරෙයි යන්න හරි එහෙම කරපන් එතකොටත් තමුසට තේරෙයි ඉගෙන ගන්න එක කොච්චර අමාරුද කියලා ඒක ඇත්ත මට දැන් නම් තේරෙනවා ඉගෙන ගන්නවා කියන එක කොච්චර අමාරුද කියලා කොහොමත් ඔය ඉගෙන ගන්න උන් ඉන්නව නේද උඩින් යන්නේ විශේෂයෙන් කෙල්ලෝ උන් හිතන්නේ මේ ඔය දොස්තර විභාග කරන්නත් කලින් හැමදේම දන්නවා කියලා මේ මොකද මේ අමුතු කතාවක් කියන්නේ අසින් තමසර මොකරි පාට් එකක් දැම්මද මේ අසින් ඉතින් ડોක්ටර් කෙනෙක් වෙන්න නින්නේ අනේ අනේ මේ මර ගොමත් ඔය දොස්තර පට්ටම් වලින් ඇති වැඩක් නැහැ හරි ඒක ගිල්ල එයාටම තියාගන්න කියපන් මට මොකක් හරි පාට් එකක් දාන්නවත් ඒක මම බලා ගන්නම්කෝ ගොමත් එයා දැන් ළඟදී නම් කොඩක් වැඩි කේස් එකක් වෙලා එනවා එහෙම තමයි ඔය තමුසේ මේ හේට මෙහෙට රසදු ගහගෙන ගොල්ලෙක් අසිනි මොකද්ද අසිනි ડોක්ටර් කෙනෙක් එහෙම තමයි ඉතින් තමුසේ මොකක් හරි පාට් එකක් දැම්මුත් එහෙම තමුසේක ඉවසගෙන බැඳගෙන හිටපන් ඉතින් බැඳගෙන ඉන්න උඹ හිතුවද මං උඹ වගේ එකෙක් කියලා අන්තිම කොයිදෝක මං රසදු ගහන්න යන්නේ මං බෑන්ඩ් එක ලීඩර් කෙනෙක් උඹලාගේ මේ දොස්තරලට පුළුවන් කියපන් තාලෙකට අප්පුඩියක්වත් ගහන්න හා අනිත් එක උඹ මතක තියාගනින් මේ ලෝකෙ මොන වෘතියකටත් වඩා වටිනවා කලාව කියන එක හරි හරි ඉතින් මම දන්නවෝක තමුසේ ඇයි මට ඕව කියන්නේ දැන් ගිල අසිනිට කියා ගන්නවෝ උතර ප්‍රශ්නේ ඉවරයි නේ මට අසිනිට කියන්න ඕනේ නැහැ අපි උඹත් කටවගෙන නැගපන් උඹව දාලා මට යන්න ඕනේ මට වැඩ තියෙනවා हाँ पुते आप एक पुता टक कर दरे अद्दे की लत मम्मी कल्पना करने अरे नैडा तो तो मम्मी लमंगे पुत्तो के बल बले थी धरने हाँ 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 एक ने पुते मैं पुते दंगो है हिरे बिलंगो है बैठूं दे वालों मैं स्कूले बैठ वाले टा बल पाई थे गमे मिनी सुना गहम में खता आवे ना है बैठी ගමේ මිනිස්සු බහුතරයක් දන්නවා මොකද්ද හරියටම උනේ කියලා. මොකද අපේ ග්‍රාම සංවර්ධන සමිතියේ මිනිස්සු මේ සේරම ගැන හරිම දැනුවත්නේ. අනිත් එක ඉතින් ඔය ගන්ධ සෝමයලව ගුණයලව ගමේ අඳුරන්නේ නැත්තේ කවුද? නිශානි තාත්ත ප්‍රින්සිපල්ලා සේරම විස්තරය කියලා තියෙන්නේ. ලියුමකනුත් දැනුම් දීලා තියෙන්නේ. මං හිතන්නේ අවුලක් වෙන්නේ නැහැ බලමුකෝ දැන් මම හෙට යනවනේ. ගිල්ල කතා කරන්නම්කෝ. එහෙමනම් ඉතින් එච්චරයි පුතා දන්නවනේ ඉතින් ඔය ගමේ කාර්යාලවල රජයේ ස්ථානවල වැඩ ওই වගේ එක කාට හරි අහුනොත් ඉතින් පුතා දන්නවනේ මුළු ගමේ වටේටම ඔය කේලම් පතුරවනවනේ ඒක නම් ඉතින් එහෙම තමයි තාත්තේ හැබැයි ඉතින් අපි වරදක් කරලා ගිය ගමන නෙමෙයිනේ ඒක ඉතින් උසාවියේ දොප්පුණානේ අනේද කියන්නේ කිව්වලු ආ පුතේ ඔබලන්ට දැන් ඔය හිරකෙ දෙද්දි එහෙම මුකුත් කරදරයක් හේමුනේ නැද්ද
නැති මොහ සමහරු කියනවානේ හිරගවල් ඇතුළට ගියාම ඉවැයි එක එක නරක වැඩ සිද්ධ වෙනවායි කියලා. අනේ නෑ තාත්තේ. අපි එදා තමයි දැනගත්තේ මේ හිරගෙදර කොච්චර හොඳ මිනිසුද ඉන්න කියලා. තාත්තට කියන්න අපිට මහ පුදුම විදිහට සැලකුවා තාත්තේ. දැන් අපි මියුසික් බෑන්ඩ් එකක් කියලා දැනගත්තම හැමෝටම ඕනුනේ රෑ වෙනකොට අපි පොඩි සින්දු කැල්ලක් අහන්න. අනික බොණ්ඩ තේකද කණ්ඩ කෑමකද කිසි ප්‍රශ්නයක් නෑ. සමහරු මහීටයි පොලාටයි උණු වතුර පවා උණු කරලා දෙන්න ලෑස්ති. ඉතින් පොලත් ඉතින් දන්නවනේ මිනිසුන්ගේ හිත දිනගන්නේම දක්ෂයිනේ. ඉතින් අපිට එහෙම ප්‍රශ්නයක් උනේ නැහැ ඇත්තටම. අනේ එද කියන්නේ කිව්වලු. ඕකනේ කියන්නේ ඔය කලාව කරන මිනිහා මිනිස්සු අතර කවදාවත් තනි වෙන්නේ නැහැ කියලා. මොකද ඉතින් කලාකාරින්ට මිනිස්සු ආදරේ. මිනිස්සු ඒකලම බලා ගන්නවා. නරන් සාධිගත්ත තාත්තේ. ඒක අපි මේ ටිකේ හොඳට දැනගත්තා. ආ මේ ඉන්නේ මාමලා බෑන්ලා බර කතාවක වගේ. අනේ මේ සරත් මහත්තයානේ. මේ එන්න එන්න එන්නකෝ සරත් මහත්තයා වාඩි වෙන්නකෝ. හ්ම් මසම්. අනේ මට සරත් මහත්තයා සමා වෙන්න ඕනේ. මොකද මට සරත් මහත්තයාට ස්තුති කරන්නත් බැරි වුණානේ. අපෝයි අපෝයි සේනක. මොකද ඉතින් අපි මේ අඳුන නැති මිනිස්සුද? අපි මේ නෑදෑයින්ටත් වඩා ළඟයිනේ. හරියටම හරි. හරියටම හරි. ඒක නම් සාධිගත්ත සරත් මහත්තයා. සාධිගත්ත. මම මේ හදිසියෙම ආවේ ඕගොල්ලන්ට ආරාධනාවක් කරන්න. අපිට මුණ ගැහිලා කාලෙකින් කෑම ටිකක් කාලා පොඩි චැට් එකක් එහෙම දාගන්න බැරි වුණානේ. ඉතින් මං හිතුවා මේ අපි ඔක්කොම එකතු වෙලා මේ මං අඳුරන තැනක් තියෙනවා. හොඳ තැනක්. අපි එතෙන්ට ගිහිල්ලා කෑම ටිකක් කාලා කතා බහ කරලා පොඩ්ඩක් විනෝද වෙමු කියලා. හප්පි. ඒක නම් කොච්චර දෙයක්ද? එහෙමනම් අපි ඔක්කොම එකතු වෙලා මේක වියදම දරමු. නේද තේසම් පුතා? ඔව් ඔව් අපි තාත්තා කලින් අපේ පවුලේ කට්ටියත් එහෙම ගමනක් ගියේ නැහනේ. මේ මේ සේනක වියදම් ගැන කතාවක් මෙතන ඕනේ නැහනේ. ඒක මම බලා ගන්නම්. මගේ ආරාධනාවනේ. ඉතින් ඕගොල්ලෝ එහෙනම් ලෑස්තිලා ඉන්නකෝ. ෆ්‍රයිඩ් රයිස් එකට චුට්ටක් දැම්මා. එඩින්බරෝ සෝයි සෝස් එකද රස රසක්. නව ලයිෆ් බෝයි සමට හිතකර බවට විද්‍යානුකූලව පරීක්ෂා කර ඇත. විෂ බීජ මට්ටුයි සමටත් සුමුතුයි. අප්පා මලිතයා අද තවද මගෙදී නෑයි කියලා. ඇයිද උඹලට ඉතර දොරෙන් පාඩම් කරන්න පුළුවන්? නිකන් අත අපිට මෙසේජ් එකක් දාන්න එපා. ආව් කොහෙ මෙසේජ් දාන්න දන්නේ? මෙයාගේ මේ කොල්ලවත් දන්නේ නැහැ මෙයා ලයිබ්‍රරි නම කියලා. ඉතින් ඔහොට මෙසේජ් දායිද? අන්න කොල්ලත් තරහද. අනේ ඕ මලිතයා. මේ දැන් කෝ කොල්ලා ගෙදරද? මොකද්ද කියන්නේ කොල්ල තරහ වෙලා? ආ ඒක තමයි මූ මේ අසන ඉන්නවා කියලා දැන දැනත් මාව දාලා දඩස් කරලා හැල්ලා ගියේ. ඒ කිව්වේ? ඒ කිව්වේද? ඒ කියන්නේ ඉංග්‍රීසි වලදී පළවෙනි අකුර. අනේ අනේ ඒක නෙමේ. මොකද උඹ කියපු කතාව තේරුම කියපංකෝ. තේරුම තමයි උඹේ කොල්ල ඇවිල්ලා මාව ලයිබ්‍රරි ගාව ඩ්‍රොප් කරලා ගියා. ඌ දැන් මගේ ඩ්‍රයිවර්. මොකක්? මහී අයියා? මහී අයියාද කවුද මොන අයියාද මන් දන්නේ නැහැ. හැබැයි ඩ්‍රොප් කරලා ගියා අපේ අයියා. ඔයාට පිස්සුනේ මලිත. එක්කන් එනනේ තිබ්බේ. එක්කන් එන්න? දැන් තමු සිතුවද මට දිව්‍යඥානෙ තිනවා කියලා ඈ මම දන්නද උඹලු මේකස් ඉන්නවා කියලා හරි හරි මේ මං ගිහලා බලන්න මහයයේ මං කෑ ගහනවා හරිද?
දෙකල පෙන්නේ නැද්ද? අහරි අයියෝ තරහ වෙලා ඉන්නේ කියන්නේ කො? දැන් මට මොකද්ද කරන්න කියන්නේ? මොකද්ද කරන්න කියන්නේ? කරන්න කියන්නේ? හරි හරි ඉතින් දැන් මං කියන එක අහන්නකෝ. මට යන්න වුණා එතෙන්ට. අනිත් එක හොඳටම දන්නවනේ ඔය සින්දු වලට මං වැඩිය කැමති නැහැ කියලා. ඇත්තට? ඔය කැමති නැති විදිහ මං හොඳට දැක්ක අයියේ. දෙයිනි මං විතරක් නෙවෙයි මුළු ලෝකෙම මේ සින්දුව දැකලා. මගේ යාළුවා අහන ප්‍රශ්න වලට මට උත්තර දෙන්න විදිහක් නැහැ ලැජ්ජයි මට. මේ තාත්තත් දැකලා ඒක. හරි හරි ඉතින් ඕක අමතක කරන්නකෝ. දැන් ඔයා කියන්නේ කවුරු හරි මගේ මුණට ඇවිල්ලා කතා කරාම දැක්කේ නැහැ වගේ අහක බලන් ඉන්න කියලා. ඇත්තට? එතකොට දැන් අස්සේනි ඇවිත් ඔයත් එක්ක හිනාවේ කතා කරේ. එයායි කොල්ලව හිරිය දැමර තැන් කරලාද? නැත්නම් ඔයාද ලකුණු දාගන්න යව නිදහස් කරේ. ඒක තමයි එන්න දෙන්න හොඳට හිනාවේ කතා කර කර හිටියේ. අයියේ මට ඇත්ත කියන්න. මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. මට පුළුවන් මගේ හිත හදාගන්න. එතකොට මේ ප්‍රශ්නේ ඉවරනේ. අනිත් එක හැමදාම ලෝකෙට හොරෙන් අතන මෙතන හම්බ වෙවි. ලෝකෙට පේන්නේ එළියට බහින විදියක් නෙවෙයි. දහසේ යන්න තැනක් නැහැ. මොකද්ද අයියා අපි මේ ගෙවන ජීවිතේ? මොකද්ද මේ ජීවිතේ? පවනේ අයියාවම කතා කරන්නේ. හා? අයියාවම කතා කරන්නේ ඔයා දන්නේ නැද්ද අපේ අතර තියෙන ප්‍රශ්න ගැන? හා? තාත්තා මට කියලා තියෙන්නේ මේ දවස්වල කොහෙවත් යන්න එපා කියලා. මේ ඒක මේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්. එතකොට දැන් ඔයාලා ආරක්ෂාව ගැන ප්‍රශ්නේ මාත් එක්ක ලීඩනකට විතරද? කවදද කියන්නේ ඔබ නිදහසේ බීච් එකට ගිහලා කතා කරන අවස්ථාවක් හම්බුනේ? අඩුම තරමේ කොෆි එකක්වත් බොන්න ඉන්න තියනවද? එයිනම් ගෝ ඔබ කියන්නේ. හා? මට කියන්න ඇයිවාම කියන්නේ කියලා? ඔයා වෙනුවෙන් මං කොච්චර දේවල් කරනවද? කොච්චර දේවල් කරලා තියෙනවද? ඔයාට මතක නැද්ද අපි ගිය මාසේ අර හෝටල් එකට ගිහිල්ලා කතා කර කර කෝෆි එකක් බිව්වා? ඔයාට තියව මතක නැහැනේ. ඇයි ඔයාම කතා කරන්නේ? මං ඔයා වෙනුවෙන් කොච්චර දේවල් කරලා තියෙනවද? ඔයාට ඒක පේන්නේ නැහැ. හරි. හරි. මං ආව එක්කන් යන්නම්කෝ ලස්සන බීච් එකකට. හරිද? මා විශ්වාස කරන්නකෝ. අනේ අයියේ මේ ආගේ බුරු කතා නතර කරගන්න. මං ඔයා විශ්වාස කරපු කාලයක් තිබ්බා. හැබැයි දැන් නැහැ. මං අච්චර එපා කියද්දි අසෙන්ති කතා කරන්න එපා කියලා. ඔයා කියන දේ අහුවද? කද්ද අයියේ මේකේ තේරුම ඇත්තට? හරි හරි. මට මේ වතාව විතරක් සමාව දෙන්නකෝ. හරිද? මූණට හම්බෙලා කතා කරාම අහක බලන් යන්න බෑනේ පවනේ. හරි. හරි. ඔයා කියනවා නම් මං ආයි කතා නොකර ඉන්නම්කෝ. මට ඒක කරන්න බැරි කමකුත් නැහැ ඉතින්. මම කොහොඳට මතක තියාගන්න. මම එපා කියන්නේ එපා නිසා. එපා කියන්නේ එපා. බැංක් රෙමිටන්ස් සරහා පිටරට සිට මුදල් ලැබෙන ඔබට මිලියන වරම්. Daraz 11/11 November 11 සිට 85 දක්වා වට්ටම්. දැන්ම shop කරන්න. Life boy හැම පවුලකටම සරිලන වෙළඳපළේ අඩම මිලකට. කැමති කාලයකට වැඩිම පොලියකට ස්ථාවර තැන්පතු දැන් සෙලාන් බැංකුවෙන්. අමතන්න 288/88. මහේ අයියේ අනේ මොකද්ද නේ වෙලා තියන්නේ? ඔබට මොකද්ද වෙලා තියෙන්නේ කියන්නකෝ. එමේ පුංචි පුංචි දේවල් වලට ඔච්චර තරහ ගන්නේ? තරහෙන් දිගට මැදගෙන යන්නේ? දැන් ඇති මහේ අයියේ ප්ලීස්. දැන්වත් නවත්තමු. මේක පොඩි දෙයක් නේ. පොඩි දෙයක්? මොකද පොඩි දෙයක්? ඔයාට පොඩි දෙයක් වුණාට අසිනී
මට ඒක පොඩි දෙයක් නෙමෙයි. එවැනි කිසිම දෙයක් මට පොඩි දෙයක් නෙමෙයි. හරි හරි හරි. ඒක පොඩි දෙයක් නෙමෙයි. ඒක ලොකු දෙයක්. ලොකු දෙයක්. මගේ ඇතුලේ වැරද්දක් වුණා. මගේ ඇතුලේ ලොකු වැරද්දක් වුණා. අර කල්පනාවක් මගේ ළඟට ඇවිල්ලා අර කයි මේකයි කියද්දි මං තෑන්ක් යූ කිව්වේ යාවික් මට එතන පිටත් කරන්න ඕන හින්දා. හැබැයි ඔයා කියන විදිහට ඒක වැරද්දක් නම් මට සමාව දෙන්න. ඒක ඉවරයි. දැන්වත් මට සමාව දෙන්නකෝ. සමාව දෙන්න. මට මගේ පාඩුව ඉන්න දෙනවද? මං සමාව දෙන්නම්. මොකද මහේ ඔයා කියන්නේ? ඔයාට පාඩුව ඉන්න ඕන නම් ඇයි ඔයා මත් එක යාළුනේ? මිසු කතා කරන්න එපා හරිද? දැන් ඒක ඉවරයි. හරි ඔයා කියනවා නම් ආපහු කල්පන කතා කරනකොට මං ගොළුවෙක් වගේ ඉන්නවා. ඔයාගේ බොරුව නවත්ත ගන්න පළවෙනියටම මම අර ගොළුවෙක් වගේ ඉන්න කියලා කිව්වේ නෑනේ. මොකටද ඔයා ඌත් එක අනවශ්‍ය දේවල් කතා කරන්න ගියේ? මොකටද? ඌ කියන දේවල් වලට තෑන්ක් යූ කියන්න ගියායි. අසේ මං වට කලිනුත් කියලා තියෙනවා. කලිනුත් කියලා තියෙනවා. ඔය දේවල් වලින් අදහස් වෙන්නේ ඔයා ඌට කැමති වගේ දේ. ඊට පස්සේ ඌ මොන දේ කිව්වත් ඒවට කැමති වෙන්න වෙනවා. මම මොනවටද කැමති වුනේ කියන්නකෝ. කැමති වුනේ? ඒ මං හිරේ ඉන්න කාලේ. ඌ ඇවිල්ලා ඔයා වාහනේ දාගෙන යනකොට. ඔයාගේ නැගලා ගියේ. කවුද දන්නේ ඒ කාලේ මේ කැම්පස් එකට ගියත් කාගෙත් එක්කද කියලා. මට ඒව කියලා නෑනේ. මහි අයියේ. ඇයි දෙන්නේ ඔහොම කතා කරන්නේ? උදේ නැගිට ගම. කැම්පස් එකට ගෙදරින් පිට වෙtti. කැම්පස් එකේ ගේට් එක ගාවට ගියාම. ලෙච් එක පටන් ගත්තා. ලෙච් එක ඉවර වෙtti. කාටද මම මැසේජ් කරන්නේ? ඔයාට නෙමෙයිද? මන් දන්නේ නෑ. මන් දන්නේ නෑ ඒවා. ආ මහේ අයියේ මේ මගේ ඉවසීමේ සීමාවක් තියෙනවා. ඒක පන්න ගන්න ලෑස්තියි පහරද? මටත් කියන්න තියෙන ඒ ටිකම තමයි අසිනි. ඒ ටිකම තමයි. දැන් ඔය කල්පන කියන බූරුවා හින්දා මගේ ඉවසීමේ සීමාවත් හොඳටම පැනලා තියෙනවා. හොඳටම. ඒකට හොඳට මතක තියාගන්න. හරි හරි හරි. මහේ අයියේ මගේ අතින් වැරද්දක් වුණා. මම ඒකට සමාව ගත්තා. දැන් ඒක ඉවරයි. ප්ලීස් දැන්වත් ඔක නවත්ත ගන්නකෝ. මට බෑ. මම මොනවා නවත්ත ගන්නද? මම මොනවද කරේ? වාහනේ මිනිහට ගිහින් ලස්සනට තෑන්ක් යූ කියලා කිව්වේ. දැන් වඩ පුළුවන් දෙක වෙනස් කරන්න. ඒ කීප දේවල් ආයි ගන්න පුළුවන් දාට. එහම වෙනස් කරන්න ගන්න පුළුවන් නම් මං ආපහු අරගෙන ඔයාට දෙනවා. තුරුල් කරලා තියාගන්න. කියන්නේ නැහැ මම මොකක් තුරුල් කරලා තියාගන්න ඕන කියලා. මේ මං යවන්න. මහිය අයියේ එක අඩියක් තියන්න ඈ. ඔය මෙතන නැගිටලා ගියොත් එහෙම මම ආව මේ හැමෝම ඉස්සරහ බදා ගන්නවා. හරිද? Meet Life Meet Max සක්‍රිය කර ගැනීමට MySLT app එකට log වෙන්න. රුපියල් මිලියන 10ක් දක්වා බිල් අඩු කර ගන්න ඔබත් අදම Kiehl's එකට එන්න. Denta ඔබේ සිනහවේ ආරම්භය. ලංකාවේ අංක 1 සොයා සන්නාමය ලංකා සොයි. ලංකාවම එකට ලංකා සොයි එකට. හරිම සුබුයි.